මෛත්‍රීපාල සිරිසේර ජනාධිපතිතුමා නිරන්තරයේ විවේචනය අඩුපාඩු හොඳක් දකින්නේ නැහැනේ. විවිධ මත ඇති කරගෙන චෝදනා කරමින් ඇඟ බේරගෙන අතීතයට හැමදාම විවේචනයම කර කර බැන බැනම ඉන්න කාල පරිච්ඡේද නෙමෙයි දැන් තියෙන්නේ. මෛත්‍රීපාල සිරිසේර ජනාධිපතිතුමා නිරන්තරයේ විවේචනය අඩුපාඩු හොඳක් දකින්නේ නැහැනේ. හැබැයි නරකම කාල පරිච්ඡේදය අපේ රටේ පහුගිය අවුරුදු 4 වරේ එතුමාගේ පාලන කාලේ. එතකොට එමෙතන ඔබතුමාලා තින්නේ වෙනම පාක්ෂික ඔබතුමාන චෝදනාවක් තියෙනවද මේ ආණ්ඩුව සම්බන්ධයෙන්? නෑ අපි දන්නා සියලු දේශපාලන කොටස්වල එකඟතාවය ඇතුව මේ අපි මුහුණ දීලා තියෙන අභියෝගයේ දුෂ්කර අභියෝගයකට එකතරා ජයග්‍රහණය කරන්න ඕන කාල පරිච්ඡේදයක් තියෙන්නේ. විවිධ මත ඇති කරගෙන චෝදනා කරමින් ඇඟ බේරගෙන අතීතයට හැමදාම විවේචනයම කර කර බැන බැනම ඉන්න කාල පරිච්ඡේද නෙමෙයි දැන් තියෙන්නේ. සුභවාදීව දැකලා මේ රට නිවැරදි මාවතට යොමු කිරීමේ අවශ්‍යතාව අපිට තියෙනවා. අර්බුදයක් තියෙනවා, ප්‍රශ්නයක් තියෙනවා, විදේශ වෙන සංචිත පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒක මේ වසංගත රෝග තත්ත්වයෙන් උග්‍ර වෙලා තියෙන්නේ. එක පාට හටගත්තේ හුත් නෙමෙයි. ඉතින් ඒවට මොන දෙනවා දැන් අඬු කියලා තියෙනවා, විවේචනය කරනවා, විවාද කරනවා කියලා. මේක සම්බන්ධව ඔබතුමා මොකද හිතන්නේ? ඇත්තට මේක හොඳ ප්‍රතිපත්තියක්ද? නෑ, රට හදන්න අරමුණින් යම් සාධාරණ කාරණා පිළිබඳව රජයේ සැලකිලිමත් වී මේ පසුගිය කාල පරිච්ඡේදය ඉතා දේශ සහගතව වෛරී ලෙස කරන විවේචන පිළිබඳව තමයි ප්‍රශ්න ගත වෙන්නේ. නෑ අපි දන්නා මේ අර්බුදකාරී තත්ත්වය විසීමත් එක්ක රටේ ජනතාව තේරුම් අරන් ඉන්නවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය ඉතුරු රජය හැමදාමත් මේ රටට වැඩ කළේ AI මේ රටට යමක් ඉතුරු කළේ මේ දේශපාල ව්‍යාපාරය. ඒ නිසා ජනතාව මේ කටයුත්ත තේරුම් ගනි කියලා අපි හිතනවා. අතිගරු ජනාධිපතිතුමා කියලා තියෙන පොරොන්දු වෙලා තියෙන නැවත වතාවක් මේ රට ගොඩ ගන්නවා කියලා මේ ඊයේ තිබ්බ වේගවත් කතාවක් කතා කළා. ඇත්තටම අනිවාර්යෙන් ගොඩ ගන්නවා කියන එක ස්ථිරයි. දැන් පළමුවම මේ වෛරසයට මූණ දීම සඳහා වෙච්ච කටයුත්ත තමයි රාජ්‍ය යාන්ත්‍රය විසින් යෙදෙන්නේ. ඉන් අනතුරුව දැන් මේ කටයුතු පාලනය කිරීමත් එක්ක ඉතුරු සම්බන්ධ කියාදෑමට අවතීන වෙනවා.